හුස්මක හැංගිලා නිල් නෙතු මත හිත රැඳිලා ඇබැහින් මා දුටු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් උම්මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හුස්මක හැංගිලා හුස්මක් තරමට ආලෝකගේ අම්මා කියන්නේ එදෙන අප ඔයාලුනුත් කියලාද? නෑ මම නම් හිතන්නේ එහෙම දෙයක් වෙයි කියලා. එහෙම වුණත් ආලෝක ඉස්සර වගේ පිස්සු නටන එකක් නම් නැති වෙයි. අනිත් එක දැන් ඉස්සර වගේ අසලික ගෙදරින් කරදරයක් වෙන හේකුත් නැහැ. මට ආරංචි ජයදේව මහත්තයා දැන් බංකොලොත් වෙලා කියලා. ඒ නිසාම නෙවෙයි ඒ මනුස්සයටත් දැන් ටික ටික දේවල් තේරෙනවා ඇති. කොහොම වුණත් ආලෝකගේ තාත්තේ ආලෝකට ඕනවට වැඩිය සීමා මායිම් දාන්න යන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ ජීවිතේ කවදාහරි තනියම විසඳ ගන්න වෙන ප්‍රශ්නයක් එද්දි ඒ ළමයා අසරණ වෙන එක. මිස් ඔය තරම්ම කියනවනම් අපි පුතාව යවන්න. ඔය ඉතින් අහස දිහා බලාගෙන අපහු කල්පනා කරනවා. පුරා වාට මොකද හිතෙන්නේ? අයි ලෑල් මට ඒ වගේ දෙයක් කිව්වේ. අයි ලෑල් කිව්වේ අපේ නයතුරුස් බේර ගන්න ඕන නම් අසලි වයාට කසාද බඳලා දෙන්න කියලා. එයා හිතන්නේ නැතුව වෙනස් වෙලා නැහැ කියලා. වෙනස් වෙලා නැහැ කියලා. ඔයා හිතන්නේ ඒ දවස්වල මට ඔය වගේ යෝජනාවක් කරන්න මං කැමති වෙයි කියලාද? ඔයා එහෙම දේවල් කරලා තියෙනවා ජය. ඔයා එහෙම දේවල් කරේ ඔයාගේ විදිහට දරුවෝ ගැන හිතලා වෙන්න ඇති. හැබැයි පිටින් ඉඳන් බලන කෙනෙකුට පේන්නේ ඔයා සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි කියලා. ඔයා ඒ විදිහට කේන්ති ගත්තු එක නම් වැරදි. කේන්ති නොගෙන පුළුවන්ද? එයා කතා කරේ අපේ දරුවා ගැනනේ. තව ටිකක් වෙලා කතා කරනම් මං කියනවා උඹලගේ සල්ලි මට වැඩක් නැහැ. මට සල්ලි ඕන නම් මගේ බෑනේ ඉන්නවා සල්ලි ඉල්ලගන්න කියලා. ඔයා කේන්ති ගත්තු එක වැරදි කියලා මං කිව්වේ ඔයාගේ අසනීප ගැන හිතලා. හැබැයි ඔයා අර අන්තිමේට කියන්න හදපු දෙයට නම් මං හරි කැමතියි. ඒ මොකක්ද? ඔයාගේ බෑනා ඉන්නවා කියලා කිව්වේ සල්ලි ඉල්ලගන්න. ඒ කියන්නේ ඔයා කැමති හෂාන්ව ඔයාගේ බෑනා විදිහට පිළිගන්න. ඒක මට මේ නිකමට කියුනේ. නිකන් කියවෙන්නේ හිතේ තියෙන දේවල් නේ ඩැඩි. දැන් ඉතින් දෙන්න එකතු වෙලා වචනයක් අල්ලගෙන පැය ගාණක් ඒක විශ්ලේෂණය කරන්න හදන්න එපා. ඇයි එපා? ලැජ්ජාවනේ ඒකයි. මම මොකටද ලැජ්ජා වෙන්නේ? ඒකත් දන්නේ ඉතින් ඔයාම තමයි නේද චූටි? ලයල් ඔයාට කැම්පස් එකේදී කරදර කරනවා? එයා මට කරදර කරේ නැහැ. හැබැයි අසාමාන්‍ය විදිහට මට උදව් කරා. ඔයාට තේරුණේ නැද්ද? ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න.
මං හිතුවේ නෑ ලයාල් අයියා නිකමටවත් මට මේ වගේ දෙයක් කියයි කියලා. හැබැයි අම්මා එයා කරේ කැත වැඩක්. ඉන්නකෝ මං හෙට කැම්පස් ගිහලා එයාට කතා කරන්න. මං දැන් ඉතින් එයාට කියන්න ඕන දේවල් කිව්වනේ. ඔයා පැටලෙන්න යන්න ඕනේ. නෑ ඩැඩි මට කොහොමත් එයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මට හිතෙනවා ලක්ෂි ස්ටුඩියෝ එකක් පටන් ගන්න කියලා. මම අද ටවුමට යනකම් බලාගෙන ගියේ. මේ හරියට තැපැල් ඩෙන්ටි එකකටවත් ෆොටෝ එකක් ගන්න ස්ටුඩියෝ එකක් නැහැ. ලක්ෂි, ඔයාට එවනම් මම කියපු දේ. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට මගේ ඇඟට හරිනේ. උනගත යන්නේ නැහැ. අපි යන්න ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. මාන්සින්ද වෙන්නේ නැති. මොකද ඔයා කිව්වේ? මං කිව්වේ අපි ස්ටුඩියෝ එකක් දාමු කියලා. අපිට එහෙම එකක් පටන් ගන්න සල්ලි තියෙනවද? පොඩි ලෝන් එකක් ගන්න වෙයි. හැබැයි ලොකුවට හිර වෙන එකක් නැහැ. මොකද ඔය මේ පැත්තේ ටවුන් එකට ෆොටෝස් ගන්න යන හැමෝම අපිට එතකොට අද්ද ගන්න පුළුවන් නේ. මොකද කියන්නේ? ලක්ෂි, ඔයා මොනවා හරි දෙයක් කල්පනා කරනවා. නෑ මේ ලයාල් අපේ ඩැඩීට අමුතු යෝජනාවක් කරනවා. මොකද්ද? පොඩි වෙයාට කසාද බඳලා දුන්නොත් ඩැඩීගේ ණය ඔක්කොම ගෙවන්නම් කියලා තියෙනවා. ඉතින් ඩැඩී මොකද කියලා තියෙන්නේ? ඩැඩී පන්නගෙන මම මේ කල්පනා කරේ මේසු මෙච්චර පහත්ද කියලා. දැන් නැති වුණාට වාගේ ඩැඩිත් ඉස්සර ඒගොල්ලොත් එක්ක ඔය වගේ දේවල් කරානේ. එයාට හැම දෙයකටම වඩා ලොකු උනේ සල්ලි. පස්සේ ගෙදරගෙන හිටියේ. ඒ ඉස්සර. ඔව් ඉස්සර. හැබැයි මිනිස්සුන්ට තාමත් ඒ දේවල් මතකයි. කෙනෙක් මොනවා හරි දෙයකට හම්බඩු ගැහුනොත් එක නැති කරන සෑහෙන කාලයක් යනවා ලක්ෂි. ලක්ෂි! ලක්ෂි! ලයලයි අපි කට්ටිය එක සින්දු කිව්ව ඇති. දැන් ඔයාගෙන් සෝල් එකක් ඕනේ. ඕකේ. ඒ යකෝ මං තනියම සින්දු කියන්නේ. මම මෙබලත් එක සින්දු කියන්නේ. මචං අපි එක සින්දු කියලා වැඩක් නැහැ. ඔබ තනියෙන් සින්දුවක් කියන්න ඕන. අපිට ආරංචි මොහොඳ ගායකයෙක් කියලා. පිස්සුද බා? මේ මම ඔන්ලි බාත්รูම් සිංගර්. හරි මං ඔය තැන් තැන් වල සින්දු කියන්නේ නැහැ. හරියනම් මේක බාත්รูම් එකල හිතා ගන්න. අපි පහසුවස් අපේ යන්න. හරි හරි. එකයි ඈ ඔහොම බැලලා ඉලේ පොඩ ඉස්සරහට වෙලා කියන්න ඕනේ. හරි මම මෙතේ ඉඳලා කිව්වා. යයි යම් පොඩ. මොකද්ද කියන්නේ? අපි තුම් හීහෝ ජුගි තුම් හීහෝ. සරි මේ මේක ගම නෙමෙයි කැම්පස් එක. මට කතා කරන්න දීලා පොඩ්ඩක් ඉන්නකො ෆියෝනා. ලෑලයි මේරා දර්දකි ਮੇਰੇ ਆਸ਼ਕੀ ਪੋਡਾ ਇੰਦਾ ਅਸਰੀ ਆਪਣੀ ਬੜੀ ਫਨ ਨੇ ਕੀ
ඔයා හිතේ මාව සල්ලි වලට ගන්න පුළුවන් කියලාද? අලයලයි. ඔයා කවුරු කියලාද ඔයා හිතාගෙන ඉන්නේ? ඔයාට මට දෙයක් කියන්න තියෙනවා නම් මට කෙලින් ඇවිල්ලා කියන්න තිබ්බා. ඔයාට ඒ දෙ කරනවත් කොන්ද බල නැද්ද? ලයලයි. මගෙන් ඈත් වෙලා ඉන්න. මම හිතුවේ ඔයා වෙනස් වුණා කියලා. ඒත් ඔයා වෙනස් වෙලා නැහැ. ඔයා තාමතර පහත් නැහැදිච්ච මිනිහම තමයි. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. අසලි ඇත්තටම ඔයාට පිස්සුද? ලෑලා යන්නේ ෆයිනල් ඉය. අපි තාම ෆස්ට් ඉය. කැම්පස් එකේ හැමෝම ඉස්සර එයාගේ කමුල්ට ගැහුවම අපිට මොකද වෙන්නේ? හා දැන් ඔයා කියන්නේ එයා කරන හැම ජඩ වැඩක්ම මට ඉවසන්න කියලාද? ඉවසන්න වෙනවා අසලි. ලෑලා දැන් ෆස්ට් ඉය කට්ටියට කියලා අපිට මොනා කරයිද දන්නේ. ඔයාට ඉස්සර මෙහෙම බයක් තිබ්බේ නෑනේ. මොකද්ද මේ? බය නෙමෙයි අසලි, මේක ඉස්කෝලේ නෙමෙයිනේ, මේක කැම්පස් එක. අපි කැම්පස් එකේ ඉන්නෝනේ කැම්පස් විදියට. කැම්පස් විදිය කියන්නේ හැම අසාධාරණයකටම කටපියාගෙන ඉන්න එකද? ඔයාට මෙහෙම දෙයක් වුණාම කේන්තිය නැද ෆියෝනා? ලයල් ආවේ ඩැඩීගේ මාව සල්ලි වලට ගන්න. මට තේරෙනවා අසලි. ඒත් ඔයාට තිබුණා කවුරුත් නැති තැන ලයලයට බයින්. ඕනම් ගහන්න වුණා. දැන් බලන්නකෝ මුළු කැම්පස් එකටම අපි දෙන්න නෝට්නේ. ඔයාට මගෙත් එක්ක ඉන්න බෑ වගේ නම් ඔයා වෙන කාත් එක්ක හරි ඉන්න ෆියෝනා. මේ මගේ විදිය. කැම්පස් ආව කියලා මම මගේ විදිය වෙනස් කරගන්නේ නැහැ. ඔය ඉතින් ආයෙත් ඇදේට ගත්තා. මං දැන් කිව්වද ඔයත් එක්ක ඉන්න බෑ කියලා? නොකිව්වට කියන්නේ ඉතින් ඒකනේ. ඔයා මේ ලයල් අයියා එක්ක තියෙන තරහට මං කියන හැමදේම ඇදේට ගන්නවා. හරි. අපි දැන් මේ කතාව නවත්තමු. හැබැයි ඔයා මට කියන්න බල ඇලයට ගිහිල්ලා සොරි කියන්න කියලා. හරිද? මම නම් ඒක ජීවිතේට කරන්නේ නැහැ. හරි ලොකු අම්මේ හරි. ඔයාට කැමති විදියකට ඕන දෙයක් කරගන්න පුළුවන්. මම අයි කිසි දෙයක් කියන්නේ නැහැ. හැබැයි කැම්පස් එකේ ගෙනීම කඩා කප්පල් කරගන්න නැතුව. තේරුණාද? හලෝ. ශාමි මිස්. සි. කිමාව කෑවනේ. කාගේ හయ్య කරනද මම මගේ බජාල ඉස්සර මට අතිස්සුවේ අපරාදේ උඹේකට සෙට් වෙන්න හදපුලයි මට අත දාන්න නැතු ඉන්න තිබ්බේ අපි ගේම ගහන්න හදපුලයි උඹනේ ගේම කෑ මචං මං ඒ වෙලාවේ අත දැම්මේ නැත්තේ වෙන හේතුවක් තිබ්බ හින්දා මොකද හේතුව උඹේකට ලව්නේ ඇත්ත කියපන් ලව්නේ මලහිලව් මට දැන් ඒකට කිසිම ලව් එකක් නෑ බා මට ඒක ගැන තියෙන තරහක් මන් දෙන්නම් ගියාට හොඳ රිටර්න් එක මොකද්ද කියපොම දෙන රිටර්න් එක මචං හතර පහ දිනක් ඉස්සරහා චාටර් කරලා වැඩක් නැහැ අපි ඇවිල්ලා ෆයිනල් ඉය ඒකේ ඇවිල්ලා ෆස්ට් ඉය මුළු කැම්පස් එකම දැනගන්න ඕන සීනියර් කෙනෙක්ට අත ඉස්සුවොත් මොකද වෙන්නේ කියලා උඹනේ බං අහකන්නයි රද්දස්ස දාගෙන කෑව කෑව කරලා දැඟලුවේ ඒකට උදව් කරන්න ඕන කියලා ෆස්ට් ඉය පේපර්ස් ගෙනත් දුන්නේ කවුද උඹ උඹ මල වටේ කරකැවෙද්දි මං දැනගත්තා බොහොම බකට්ට පෙරල ගන්නවමයි කියලා. හරි හරි. වැඩේ වරද්ද ගත්තේ මං තමයි. හැබැයි මං ඒ වැරදුන වැඩේ ඉක්මනට හරි ගස්සනවා. කොහොමද නිවැරදි කරන්නේ? උන්ගේ සෝෂල් එකේ කන්සර්ට් එක වෙලාවේ. සලිට මං රිටර්න් එකක් දෙනවා ජීවිත කාලෙට මමතක වෙන්න තියෙන්නේ. දැන් උඹ මොකද කරන්න හදන්නේ? උඹ ගිහලා අපේ උණ්ඩේ එක්කන් වරේ. මං ප්ලෑන් එක කියන්න. කට්ටේ එක්කන් එන්න කලින් උඹ ප්ලෑන් එක කියපන්කෝ. නැත්තං ආපහු කන්න වෙයි. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට මං අසලි විස්ටේජ් එකට ගෙනල්ලා උන්ගේ උන් ඉස්සරහා මේකව චාටර් කරනවා. බපේ උණ්ඩ කිව්වම් කුණු පිටර ලෑස්ති කරගන්න කියලා. ඒක කොහොමද මං ස්ටේජ් එකට ගේන්නේ? උන්ගේ සීනියර්ස්ලා ඒකව සෝෂල් එකෙන් තහනම් කළා. ඒකේ ස්ටේජ් කියන එක මම බලාගා. බාපේ උන් ලෑස්තින්න ගියපන්.
சரி அப்படி ஒரு ஃபன்ன கிடி నిమే మరి సింధు కుంది కిలిగాను ఒకరు అప్పుడు కాలేట కాన్సర్ట్ ఏ మరి కును బిత్ర గావు పీసుదు బా మే ఉంబడ కును బిత్ర గాహన్నే ఏ దన్నోద ఏయ్ క్యాంపస్ ల కును బిత్ర గాహన్నే నే ఏ దన్నోద నేని మొద ఏ హొద్దటత్ ఏ కును బిత్ర దాన మేక సతురే పుతే ఎత్తరమ కినవన సింధు హరిమ లస్సనై దెన్ ఓయ సింధు ఇతరద పుతా కియన్ని తం నే తాత్తే మే సింధుయెం పటం గరన్ తవ సింధు దెక తునక్ కియన్న బలంగి මේ මම උඹට සිරාරම කතාවක් කියන්නද? අර සින්දු දෙකට වඩා ඔකට චීරක වැඩි. මම දන්නව එක. මොකද දන්නවද මේ සතුට වෙන මේ මම චී කරන්නේ ඒකෙන් එකයි. දුඹ කොමුද මේ සින්දු චී කරන්නේ? ඇයි? මේ සතුට වෙන මමත් එනවනේ කන්සර්ට් එක බලන්න. මේ උඹට හෙට ක්ලාස් නැද්ද? හරි හරි. ඉතින් ඔය එක දවසක් ක්ලාස් කට්ටුනා කියලා මවුලක් නැහැ නේද මචං? නේ ඇන්ටි. කියමි මොඹට එකපාරකුත් කිව්වා මේ ක්ලාස් කට් කළා විභාගය අනාගන්න දදන්නේ තමුසෙට මේ පාර සෝෂල් නැහැ තේරුණා නේ පුතේ මොන දේවල් සිද්ධ වුණත් ඔයා ආපහු අපෙන් ඈතට යන්නේ නැහැ නේද අයියා මේ වගේ දෙයක් කියුවේ